හොඳයි. කලින් වීඩියෝ දෙකේදී අපි කතා කරා නෑන්සා නෝර්ගේට් වලින් SR ලැච් කොහොමද හදාගන්නේ කියලා. අපි එතනින් ඉස්සරහට පාඩම යන්න කලින් අපිට තියෙනවා ක්ලොක් සිග්නල් එක ගැන ඉගෙන ගන්න. හේතුව තමයි ෆ්ලිප් ෆ්ලොප් වලදී අපි ක්ලොක් සිග්නල් එකක් පාවිච්චි කරන නිසා. ක්ලොක් සිග්නල් එකක් කියලා කියන්නේ ඇත්තටම අපි කාලයත් එක්ක x අක්ෂයට කාලයත් y අක්ෂයට අපි ගත්තොත් වෝල්ටීයතාවයත් අරගෙන අපි ප්‍රස්ථාරයක් ඇන්දොත් වෝල්ටීයතාවයේ වෙනස්වීම මෙන්න මේ වගේ සමාන කාලාන්තරවලදී සමාන ප්‍රමාණයෙන් වෝල්ටීයතාවයන් වෙනස් වෙනවා නම් අපි මේකට කියනවා ක්ලොක් සිග්නල් එකක් කියලා. හරි, ක්ලොක් සිග්නල් එකක් ගත්තොත් ඇත්තටම අපිට පේනවා බිංදුවේ වෝල්ටීයතාවයේ බිංදුවේ යම්කිසි කාලයක් තියෙනවා. ඊට පස්සේ වෝල්ටීයතාවයේ වැඩි වෙච්ච, එහෙම නැත්නම් අපි මෙතන ගමු ආසන්න වශයෙන් වෝල්ට් 5ක් කියලා. හරි, වෝල්ට් 5 වෙච්ච අවස්ථාවේ ඒ සමාන කාලයක් තියෙනවා. ඊට පස්සේ ආපහු වෝල්ටීයතාවයේ බිංදුව වෙන කාලයේ ඒ සමාන කාලයක් තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ක්ලොක් සිග්නල් එකක් දිගටම වෙනස් නොවි එකම කාල ප්‍රාන්තරවලින් වෝල්ටීයතාවය අඩු සහ වැඩිවීම සිදුවෙමින් ගමන් කරනවා. හරි, එතකොට ක්ලොක් සිග්නල් එකක අපිට ප්‍රධාන ලක්ෂණ කීපයක් හඳුනාගන්න පුළුවන්. එකක් තමයි ක්ලොක් සිග්නල් එකක තියෙනවා මෙන්න මෙහෙම ඉහළ නගින එජ් එකක්. හරි, අපි මේකට කියනවා ලීඩින් එජ් එක කියලා. මේකට අපි කියන්නේ ලීඩින් එජ් එක. ඒ වගේම අපිට ක්ලොක් සිග්නල් එක තියෙනවා පහළ බහින එජ් එකක්. හරි, පල්ලෙහාට බහින අවස්ථාව. අපි මේකට කියනවා ට්‍රේලින් එජ් එක කියලා. හරි, එතකොට ලීඩින් එජ්, ලීඩින් සහ ලීඩින් සහ ට්‍රේලින්, ඔන්න ඔයක දෙක තමයි ප්‍රධාන වශයෙන් ක්ලොක් සිග්නල් එකක තියෙන්නේ. එතකොට ලීඩින් සහ ට්‍රේලින් එජ් එක අනුව අපේ අවුට්පුට් එක අපි වෙනස් කරගන්න විදිහට ලැච් එකක් හැදුවොත් අපි ඒකට කියන අතරම ෆ්ලිප් ෆ්ලොප් එකක් කියලා. හරි, එතකොට ෆ්ලිප් ෆ්ලොප් ඉගෙන ගන්න කලින් ඇත්තරම මට අවශ්‍ය වුණා ඔයගොල්ලන්ට මෙන්න මේ ක්ලොක් සිග්නල් එකක් කියන්නේ මොකක්ද කියලා කියලා දෙන්න. සාමාන්‍යයෙන් පරිගණකයක ක්ලොක් සිග්නල් එකක උපරිම වෝල්ටීයතාවය කලින් තිබෙනම් වෝල්ට් 5යි. නමුත් දැන් නම් ඒක 2.3ක් කියලා තමයි අපි ගන්නෙ. හරි, 2.3ක් කියලා ගන්නවා. නමුත් මේක වෙනස් වෙනවා, අපිට මේක ඇත්තරම අවශ්‍ය නැහැ. අවශ්‍ය එකම දේ අපි දැනගන්න ඕනේ එක අවස්ථාවක වෝල්ටීයතාවය වැඩි වශයෙන් උත් අනෙක් අවස්ථාවක බිඳුව වශයෙන් උත් පවතිනවා කියන කාරණේ විතරයි. හරි, ඒතර මේ වගේ සිග්නල් එකක් අපි කියනවා වෝල්ටීයතා, එහෙම නැත්නම් ක්ලොක් සිග්නල් එකක් කියලා. රයිට්, අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද ෆ්ලිප් ෆ්ලොප් හදාගන්නේ කියලා.